සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම දිනුෂිකා ප්‍රමෝදා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මහා මැතිවරණය ජනවාරි 5. නව පාර්ලිමේන්තුව කැඳවීම ජනවාරි 17 වනදා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලයි. නීති විශාරදයන් සහ වෘත්තිකයන් පෙන්වා දෙයි. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයේවත් රැකීමට බැරි නායකයෙක්. රනිල් වික්‍රමසිංහ රටේ ප්‍රජාතන්ත්‍රවාදනේ අඩුම තරමේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාද රැක්කිනේ. පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාද දෙන්න බැරි නායකයෙකුට රටකට ප්‍රජාතන්ත්‍රවාද දෙන්න බැහැ. අද පස්වරුවේ තද වැසි. කැලිෆෝනියාවේ ලැබගින්නකින් නව දින කුමාරුට පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමත් සමග මිලග පාර්ලිමේන්තුව සඳහා නියෝජිතින්පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන ජනවාරි 5 වනදා පැවැත්වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුවයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු කෙරුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ 2 ඈ අනු ව්‍යවස්ථාවේ මෙන්ම 62 වන ව්‍යවස්ථාවේ 2 අනු ව්‍යවස්ථාව ප්‍රකාරවයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කළේ. එමෙන්ම 70 වන ව්‍යවස්ථාවේ 5 වන අනු ව්‍යවස්ථාවෙන්ද ජනාධිපතිවරයාට මේ සඳහා බලතල ලැබී තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නිල වශයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ අතර ලබන වසරේ ජනවාරි මාස 17 වනදා නව පාර්ලිමේන්තුව කැඳවන බවද එහි දැක්වෙනවා. මෙරට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විතයි. එයින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු බහු මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් තෝරාපත් කරගත යුතු වෙනවා. ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව නියෝජිතයන් 29 දෙනෙකු තෝරාපත් කරගත යුතු වන්නේ ජාතික ලැයිස්තු වෙනුයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු ජනතා නියෝජිතයයි. ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට රටේ මූල්‍ය බලය මෙන්ම නීති සම්පාදනය කිරීමේ බලයද හිමි වෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව අපේ රටේ පාර්ලිමේන්තුවද සකස් වී තිබෙනවා. විදායක ජනාධිපති ක්‍රමයේ ක්‍රියාත්මක අපේ රටේ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම අත්හිටුවීම වාර අවසන් කිරීම හෝ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාටයි. එම බලතල අනුවයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කළේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිතුමාට ලැබී ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණීන් මෙන්ම විවිධ වෘත්තිකයින් පෙන්වා දෙනවා. එම බලය අභියෝගයට ලක් කරන ඕනෑම අයෙකුට අධිකරණය වෙත යා හැකි බවද ඔවුන් ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාවේ 5 වෙනි අනුවගන්ත්‍රිය යටතේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවලා මේ රටේ ජනතාවට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඡන්දයකට ගිහිල්ලා තමුන්ගේ අභිමතය ප්‍රකාශ කරන්න. කවුරු හරි කියනවා නම් ජනතාවට ඡන්දයිතිය ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියලා. ඒක තමයි ලොකුම විහිළුව. කවුද මේ විදිහට කියන්නේ? මේ කියන්නේ පහුගිය කාලයේ තිස්සේම ජනතාවගේ ඡන්දය දීමේ අයිතිය පැහැරගත්තා. ප්‍රාදේශීය සභා පළාත් සභා ඡන්ද කල් දාපු ව්‍යවස්ථා කුමන්ත්‍රණය හරහා පාර්ලිමේන්තුව දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ජනාධිපතිතුමා ගත් මේ තීරණය හරහා ජනතාවට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දීලා තියෙනවා. කවුරු හරි කියනවා නම් ඒ ව්‍යවස්ථා විරෝධී කියලා එයාට කිසිම බාධාකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා ඒක අභියෝග කරන්න පුළුවන්. 33-200 කියන්නේ ඒ වගන්ති ඉතාම වැදගත්. ඒකෙදී ජනාධිපතිවරයාගේ කාර්ය විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද ආරක්ෂා කරන බවටද වග බලා ගැනීම කියලා පළවෙනි වචනෙම දීලා. යම්කසි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුගමනය කරන්න ආරක්ෂා කරන්න දීලා තියෙන බලතල බලලා ඉවරලා එතුමාට මේ පාර්ලිමේන්තුව තුල කතානායකගේ අමුතු හැසිරීමක් හිටපු කට්ටිය තවත් හැසිරීමක් ඊටකට දැම්පත් වෙලා ඉන්නවා අමාත්‍ය මණ්ඩලක ඒ අයට කොයි විදිහට කටයුතු කරනවද ඒ සියල්ලම කල්පනා කර බැලීමෙන් අනතුරුව එතුමාට පුළුවන් මේ 33 වගන්ති යටතේ අනිවාර්යයෙන්ම එතුමාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බලතල තියෙනවා. රටේ තීරණාත්මක අවස්ථාවලදී වැදගත් වන්නේ ජනතා තීරණයේ බව කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොළුපිටියේ මහින්ද සංඝරත්න ස්වාමින් වහන්සේ අවධාරණය කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා කැලණිය පුදබිම වෙත ගිය අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. දැන් අවුරුදු 2-3ක ඉඳලා අධිපති ප්‍රකාශ කරන්නට නොහැකි දැඩි කලකිරීමක් තිබුණා. මහා ජාතියක වන විනාශය මහා සංස්කෘතියක වන විනාශය විරෝධාර රවිනුවන්ට සිද්ධ කරන බරපතල මානසික කම්පනය පිළිබඳව දැකලා ඔබතුමාලා
දෙවියන්ගේ ආශිර්වාදය ලැබලා වගේ මේ ලංකාව ආරක්ෂා කරන දෙවිවරු මම ඒක පෞද්ගලිකව විශ්වාස කරනවා. මේ සිද්ධ වෙච්ච පරිවර්තනයේ කර්මපතගෙන මේ රටේ ගරුකටයුතු මහා සංඝයා වහන්සේ මේ රටේ ජනතාව බුදු විදියේ බලයක් ශක්තියක් ආරෝපණය කරගෙන ජීවත් වෙනවා. ඔබතුමා අගමැති ධුරයට පත් වුණාට පස්සේ අපිට යම් කිසි බලාපොරොත්තුවක් නැවත ඇති වෙලා තිබෙනවා. අපේ රට ඔබතුමා ආරක්ෂා කරගන්න. ගිය ආණ්ඩුවට මම පෞද්ගලිකව මගේ ඡන්දය දුන්නා. මම දැන් කැමති නැහැ. එතකොට මා නියෝජනය කරන මන්ත්‍රීවරයා කොහොමද මාව නියෝජනය කරන්නේ? එහෙනම් ගණන් කරන්න ඕන කරන්නේ පාර්ලිමේන්තුවේ හිස්කරණෙන් නෙවෙයි. ජනතාවගේ හිස්කරණෙන්. ජනතාවගේ ප්‍රමාණය හිඳලා තියෙන්නේ ඔබතුමා වෙතත් ඒ වගේම ජනතුමා වෙතත්. එක දවසකට එක බේලක් කාලා හරි අපි මේක ගොඩනගන්න. ඔබතුමාලා අසුපස අපි සිටින බව මේ වෙලාවේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කිරීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිഘോഷා පවත්වන අයුරු දැක ගැනීමට හැකි වුණා. අද දින ජනාධිපතිතුමා ගත්තු තීන්දුව පිළිබඳව එදා ජනාධිපතිතුමා වැරදි තීන්දුවක් ගත්තත් අද ජනාධිපතිතුමා නැවත නිවැරදි තීන්දුව අරගෙන තියෙනවා. මේ රටේ ජනතාවට වැරදි තීන්දුව නැවත ජනතාව තුලින් එතෙන්ට එන්න නැත්තම් මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ වුමනාවට ජාත්‍යන්තර විසින් තමයි මේ රට පාලනය කරන්න හදන්නේ. නැවත ශ්‍රී ලංකාවාසී ජනතාවට මේ රට පාලනය කිරීමේ අවස්ථාවක් උදා කරලා දෙනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. ශ්‍රී ලාංකීය ප්‍රගතිශීලී ජනතාවට තමන්ගේ සර්වජන ඡන්ද බලය පාවිච්චි කරන්න අයිතිය ලබා දීලා තියෙනවා. 113ක් හොයපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහගේ විදේශ පරගති තුප්පහී ආණ්ඩුවට හෙට දවසේ දැනගන්න ලැබේවි කාටද මේ මාතෘභූමියේ වැඩිපුර ශක්තිය තියෙන්නේ කියලා. ඒක නිසා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ ගනිපු තීරණයට කඹුරු පිටිය ජනතාව විදියට අපි හිසනම ආචාර කරනවා. අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග මේ රට ගොඩනගන්න ප්‍රගතිශීලී ජනතාව විදියට එකාමෙන් පෙළ ගැසෙනවා. පැහැදිලි ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා අද පාර්ලිමේන්තුව විසිරුවලා තියෙනවා. අපි කවුරුත් සියලු දෙනාම බලාපොරොත්තු වෙන ඒ යහපාලන ආණ්ඩුව පළවා හැරීමත් අපි සුපහැදිලි ආණ්ඩුවක් පිටවල ගමට රටට අපේ ලංකාවට යහපත් අනාගත අභිවෘද්ධිය සඳහා අපි කවුරුත් පෙළගැසෙමු කියන ආරාධනාව කරමි. රට ඉදිරියට ගෙන යාම සඳහා අපි සියලු දෙනාම එකතු වෙමු. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී හෝ රැකීමට නොහැකි අයකු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. රනිල් වික්‍රමසිංහ මහතා මම බලාගෙන පාරට බැහැලා දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාව රනිල් එකක් තමයි රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව ලබා දුන්නු ජනවරම මුළුමනින්ම පටහැනිව කටයුතු කරේ. රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනතාවගේ ජනවරම ගැන කතා කරන්න අයිතියක් නැහැ. එදා ජනවරම දුන්නේ හොරකම් වලට විරුද්ධව ආණ්ඩුව හදලා දින 50ක් යන කලින් තමයි මහ බැංකුවට ගෙන්නේ. මහමාර්ගයේ මුදල් අමාත්‍යාංශයෙන් හොරකම්, කිරිහරම් බෙදෙනකොට හොරකම්, පොහොර ආනයනින් හොරකම් ඇති තරමට අපි මේ රටේ ජනතාවට දිරිගල කරන්න තිබෙනවා. හම්බන්තොට වරායේ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලෙන් දීපු අනුමැතිය තමයි ගිවිසුම අත්සන් කරන්න පෙර පාර්ලිමේන්තුවට දෙනත් පාර්ලිමේන්තුවේ විවාද කොට පාර්ලිමේන්තුවේ ලැබෙන සාධනීයද යෝජනා එම ගිවිසුමට ඇතුළත් කොට අත්සන් කළ යුතුයි. ඕක තමයි කැබිනට් මණ්ඩලේ තීන්දුව. සිකුරාදා විවාදේ දාලා සෙනසුරාදා අත්සන් කරන්නත් දාලා. සිකුරාදා මේක පාර්ලිමේන්තුවට කතා කරන්න බැරි වුණා. මොකද කරේ? සෙනසුරාදා අත්සන් කරා. ප්‍රජාතන්ත්‍රවාද කොද රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයක් කර කේව විකුණනවා. සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකොට කැබිනට් මණ්ඩලේ තීරණේ සිංගප්පූරු ගිවිසුම් පිළිබඳ නැවත සාකච්ඡා කොට ඒකේ දෙන කරුණු සැලකිල්ලට ලක් කොට නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත යුතුයි. හැබැයි කැබිනට් මණ්ඩලේ තීරණයට පටහැනිව තමයි රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ගිවිසුම අත්සන් කරේ. රනිල් වික්‍රමසිංහ රටේ ප්‍රජාතන්ත්‍රවාද නෙවෙයි අඩුමතරමේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාද රැක්කේ නෑ. හැබැයි ජනතාව තේරුම් ගන්න ඕන පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාද දෙන්න බැරි නායකයෙකුට රටකට ප්‍රජාතන්ත්‍රවාද දෙන්න බෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාද පිළිබඳව සටනක් අතට ගන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව මහින්ද අමරවීර මහතා පවසනවා. කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රට දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම කෘෂි ක්ෂේත්‍රය දියුණු කරන්න ඕන. දීවර කර්මාන්තය දියුණු කරන්න ඕන. ඩොලර් එක මේ මට්ටමින් හරි තියෙන්න එක හේතුවක් තමයි අපේ මාස්‍ය කර්මාන්තය ඇති වෙච්ච අපනයනේ වර්ධනය. ආනයනය සීමා කරන්න අපි කැප වෙලා කටයුතු කරොත් අපිට කෘෂි ක්ෂේත්‍රයෙන් මේ රට ඉස්සරහට ගෙනියන එක අපහසුයක් වෙන්නේ නැහැ. සම්පූර්ණ අවධානය යොමු කළා ගොවියට ස්ථිර මිලක් ලබා දෙන්න. දැන් අපි මේ වැඩපිළිවෙල ආරම්භ කරගෙන යනවා. ශීතාගාර සකස් කිරීම,
විජලනය කිරීම සඳහා එළවළු පළතුරු අපි අවශ්‍ය උදව් උපකාර ලබා දෙන්න මූල්‍ය ප්‍රතිපාදන සහන ආධාර ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරමු සතුන්ගේ මන හානිය තවම කරගන්න වැඩ පිළිකටත් අපි යන්නෝ මේ පිළිබඳව සාකච්ඡා වට ගණනාවක් තිබුණා කුණ්ඩසාලේ අඟුණුකොළ පැලැස්ස පැල්වෙහෙර කරපිංච සහ වවුනියාව යන කෘෂිකර්ම විද්‍යාලවල ඩිප්ලෝමා හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 429 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා. බස්නාහිර දකුණ සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දිනේදී බස්නාහිර දකුණු සපරගමු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙලට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා සාමාන්‍යයෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර් 30-40 අතර ගයක් ගන්නවා. දිවයිනට බස්නාහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 50-60 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. දිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව 60 කිලෝමීටර් 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති හේයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතිනවා. අයාපත් කල්ගුණයේ නිපදට පත්තු වන්ට කඩිනම් සහන ලබා දෙන බවයි ආපදා කල්මනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොටිපිලි මහතා ප්‍රකාශ කළේ. පැවතුණු වැසි සහිත තත්ත්ව හේතුවෙන් දැනට පීඩාවටපත් සංඛ්‍යාව 49,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. පවුල් වශයෙන් ගත්තාම 14,000කට වැඩි පවුල් ප්‍රමාණයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම නිවාස හානි පූර්ණ හානි 100කට අර්ධහානි 300කට වැඩි ප්‍රමාණිකුත් වාර්තා වෙනවා. වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙන මඩකලපු දිස්ත්‍රික්කයෙන්. කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළා දිනවා. ඉවෙනේ ඊසාන සහ නැගෙනහිර දෙසට අන්දමන් දූපත් වලට ආසන්නයෙන් නැවත එම අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බවත් විශේෂ අවධානයක් දීවර හා නාවික ප්‍රජාව ඒ වෙනුවෙන් යොමු කළ යුතු වෙනවා. ඉදිරි දින කිහිපය තුලදී නායම් අනතුරු ඇඟවීමේ නිවේදනය නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට තවමත් අද හවස වෙනතුරු පවතිනවා. ඉතින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. නායම් නිවේදනයේ අනුව නායම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් නිරන්තරයෙන් මෙම සියලුම දත්ත පරීක්ෂාවට ලක් කරනු ලබනවා. කොණු අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව පියවර ගත යුතු වෙනවා. විපතපත් නිවාස වෙනුවෙන් රුපියල් 10,000 අත්තිකාරම් මුදල අඛණ්ඩව ගෙවීම සඳහාත් එක්කම සහන වැඩපිළිවෙල් ශක්තිමත් කිරීම සඳහාත් අඛණ්ඩවම මේ වෙනුවිට කටයුතු කරමින් පවතිනවා. වාන්දුළු රැසක් විවෘත කළ තිබුණා පසුගිය දින කිහිපය පුරාවටම. වාරි ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ දත්වා අනුව කැලණිගඟේ හොළඹුව ප්‍රදේශයෙන් ජල මට්ටමේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තිබුණා. ඊයේ සහ අද උදෑසන වෙන විටත් කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටමේ වැඩිවීමක් තිබුණා. පෙරේදා දිනේදී යාන්නෝවේ මෙම තත්ත්වය පැවතුණා. හොරොපතන ප්‍රදේශයෙන් අපි එම ජනතාවට දැනුවත් කරනවා. මෙම වැඩි වෙන ජල මට්ටම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අතුරු මාර්ග ජලෙන් යටවීම අකුරැස්ස ප්‍රදේශයේ වාර්තා වුණා. විකල්ප මාර්ග අපි අඳුනා දුන්නා. විශේෂයෙන්ම ඉතාමත් වැදගත් විකල්ප මාර්ග ගැනීම සෝමාවතිය මාර්ගය පොළොන්නරුව සිට තවමත් අවහිර වෙලා පවතිනවා. කෙසේ වෙතත් අපි 117 දුරකථන අංකය ඔස්සේ සියලුම දත්ත යවත්කලින කළ පවතිනවා. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් මහවැලිගඟ පිටාර ගැලීමෙන් ත්‍රිකුණාමලයේ මුතුර් සිංහල මහාවිද්‍යාලය සහ නිවාස 100ක් පමණ ජලින් නැටී තිබෙනවා. පුද්ගලයන් විශාල පිරිසක් අවතන් වෙති බවයි වාර්තා වන්නේ. වැසි සහිත කාලගුණයත් සමග මැදවච්චිය මහකමුල්ගොල්ලෑව කිඩවාරන් කුලම් වැවේ ජල මට්ටම ඉහළ යාමෙන් වඳුරුට පහක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් පහත් දිමුණ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. කිසිදු බාධාවකින් තොරව කොළොන්නාව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් සුබසිංහ මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අය ඔක්කොම සංවර්ධන වැඩ කටයුතු අඩාර කරන්නේ. ඉතින් මේ වැඩ ටික ඔක්කොම කඩා කප්පලා තියෙන ඉතින් පාරවල් පාලම් බොක්කු ටික හැදුන නැතුණට කමන්නේ. මේ අය ඔක්කොම සංවර්ධන වැඩ කටයුතු අඩාර කරන්නේ. මරිකාර් මන්තුමා ගියාණ්ඩුවේ පත් වුණාම එතුමා කිව්වේ කුණු කන්ද මල් කන්දක් කරනවා. නමුත් මල් කන්දක් කෙසේ වෙතත් මිනි කන්දක් තමයි මරිකාර් මන්තිවරයා කරේ. එතනින් එහාට කිසිම දෙයක් කරලා නැහැ. ඒ වගේම මේ අයිස්සාවේ අලුත් පාර. මේ පාර
මැනලා ඒ පිඹුරු පාස් සකස් කළා තුනේ අපේ ආණ්ඩුවේ. ඒ ආණ්ඩුවෙන් අරංගිය ඒ සැලසුම තමයි මරික්කාර් මන්ත්‍රීවරයා ඒ වැඩිපුර අරන්ගේ. නමුත් අපි කියන සන්තෝෂයි ඉතා ඉක්මනින් මේ පාර අපි ජනතා ඉදිරියටපත් කරනවා කියන එක මතක් කරලා දෙන්නට ඕනේ. හරි සංග්‍රහ වෙලක් අපි ඉස්සරහට අරන් යනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. समस्त लंका नाट्य हा रंग कला उलले दी प्रथम स्थाने हिमिकरगात बटुवत्त महाविदुहले पुंचिकेल्ल नाट्य शिल्पींट तिलिन प्रधाने किरीमे उत्सवयाक पवैत्वना ए विदुहल्पति दीप्ति समरसिंग महतागे प्रधानत्वेन होंदम अध्याक्षने होंदम पीटपत होंदम अंगरचने अतुलु सम्माने कोलहाक पुंचिकेल्ल नाट्य हिमिकरगत्ता ए अवसन वटे संधा तेरुनु नाट्य दहयक अतुरिन साधारण समाजयक संधाव जातिक व्यापार कोलंबदी माध्यमुवा केंदवातिबुना पूज्य दंबर अमिलुसामीन महंसे सह साधारण समाजयक संधाव जातिक व्यापार केंदवुं खरु महाचार्य सरत विजयसूर्य महतायतुलु पिरिसक मे संधा एक्व सिटिया प्रजातंत्रवादी वेनुवेन नीतिज्ञ समुलुव कोलंबदी पवैत्वुना जनता नियोजितीन पिरिसक मेहिदी अदहस दक्कुवा मियन्मारे यगोन नुवर औन्सान तौसा तको भावना मध्यस्थाने पूज्य बदत्त सद्दम्म कित्तिसार स्वामीन महंसेट गौरव नामयक पिरिनमुना ए महनुवर पोल्गोल्ल श्री सालवन बोधिविहारस्थानेदी विश्व कीर्ति श्री खम्म ओणाचार्य नामय सहित सरणस्पत्रे पिरिनमीमै मेहिदी सिदुकेरुणे महासंगरत्न ऐतुलु पिरिसक मेम अवस्थावट सहभागी वुना ए समगिन दिवा पुवत् अवसन वनवा पस्वर उदेके सिट पैन पै पुवत् विकाशय बलापुरुत्तु वन्न सुभ दिनसक www.ipnnews.lk